හරි හරි පුතේ, වනක්කම් ආයුබෝවන්. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. අයි ලර්නින් කොලෙජ් එකේ ඉගෙන ගන්න අපේ තුනශ්‍රේණි දූල පුතාලා තමයි අද කොන්තු අකුසයක එකතු වෙලා ඉන්නේ. එහෙනම් පුතේ, අපි අපේ වැඩ ටික පටන් ගමු වැඩි වෙලා ගන්න නැතුව. හේතුව තමයි අපි ඔබත් එක්ක කොන්තු අකුස වැඩ කරන්න සම්බන්ධ වෙන පුතේ සතියට පැයයි. ඉතින් ඒ පැය ඇතුලේ, ඒ කියන්නේ අපි මාසෙට පුතේ පැය හතරයි අපි ඔබත් එක්ක වැඩ කරන්න. ඉතින් අපි කරන වෙලාවේ උපරිම වැඩ ටිකක් කරගන්න බලමු. හේතුව තමයි තරඟකාරීත්වයෙන් යුක්ත අධ්‍යාපන රටාවක අපේ දූල පුතාලට අනිවාර්යම පුතේ තරඟකාරීත්වයෙන් තමයි තමන්ගේ ජීවිතේ ඉදිරියට යන්න තියෙන්නේ. ඉතින් අපි මේ මොටිවේෂන් එක ඉදිරියට අරගෙන යන එක තමයි ගුරුවරු විදියට අපේ තියෙන එකම ටාගට් එක. ඉතින් අපේ වැඩ ටික අපි ආරම්භ කරමු. මට පොඩ්ඩක් කියන්න හෂිනි, අපි කොතනද නතර කරලා තියෙන්නේ? ඔව්, අපේ හෂිනි නැද්ද? හිමාෂ, අපි කොතනද නතර කරලා තියෙන්නේ අද? හිමාෂ, අපි කොතනද නතර කරලා තියෙන්නේ පුතේ පාඩම? පොඩ්ඩක් කියන්න මට, කවුරු හරි පාඩම නතර කරපු තැන. පොංගල් යන්න. ආ, පොංගල් යන්න. එහෙම කියන්නේ? ආ, එතනින්ද නතර කරේ? ඔව් සර්. ආ, හරි. අශිනි, කොතනද නතර කරලා තියෙන්නේ එතනද? පන්දු තරුංගල් බෝලය දෙන්න. ආ, වාක්‍ය කතා කරා මට මතක විදියට. ඒකනේ අපි වාක්‍යයක් කතා කරමින් ඉන්නේ. තාරුක, අපි කොතරම් නතර කරලා තියෙන්නේ? තාරුක, කොතරම් නතර කරලා තියෙන්නේ අපි? පන්දු තරුංගල්. ආ, පන්දු තරුංගල්. හරි පුතේ, හරි. Thank you. එතකොට හිමාෂ අඩුවෙන්ද වැඩ කරලා තියෙන්නේ? ආ, හිමාෂ වෙනවා මුටියක්. හොඳද? අඩුවෙන්ද වැඩ කරලා තියෙන්නේ? එහෙම වෙන්න විදියක් නැහැ. හරි පුතේ, අපි ඔයාලත් එක්ක කතා කරගෙන ආවේ ඉල්ලීම් පද සම්බන්ධව. ඉතින් ওই ඉල්ලීම් පද සම්බන්ධව කියන ඉල්ලීම් පද කියන පාඩම තුල අපිට ඉතාමත්ම වැදගත් වූ පාඩමක් මේක. ඒකට හේතුවක් තියෙනවා. මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාගයට පුතේ වාක්‍ය ප්‍රශ්නය ඇහුවේ මේ කොටසෙන්. ඉතින් කිරිබොන්න කියන වාක්‍ය තමයි මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයටත් විභාගයට ඇහුවේ. ඉතින් අපිට මේ අවුරුද්දේ විභාගයට ඔය කොටසෙන් ඇහුවා. ඉතින් ඉදිරියටත් මේ වගේ අනිවාර්යම ප්‍රශ්න අහනවා. අපේ අන්තිම සම්මන්ත්‍රණ දවසේත් මේ විදියටම අපි කතා කරා. ඉතින් පරිම අවබෝධයෙන් ලස්සනට අපේ වැඩ ටික කරගෙන යමු. පළවෙනි වාක්‍ය අපි කතා කරලා තියෙන්නේ පන්දු තරුංගල් බෝලය දෙන්න. එතකොට අපි එතනින් අපේ වැඩ ටික නතර කරලා නේද? එච්චරයි නේද වාක්‍ය කතා කරලා තියෙන්නේ? සෙතුම්, අපි එච්චරයිද වාක්‍ය කතා කරලා තියෙන්නේ? සෙතුම්, අපි එච්චරයිද වාක්‍ය කතා කරේ? තාරුක, අපි එච්චරයිද වාක්‍ය කතා කරලා තියෙන්නේ? මාර ප්‍රශ්නයනේ. තාරු කියන්න, එච්චරයිද අපි වාක්‍ය කතා කරලා තියෙන්නේ? ඔව් සර්. එච්චරයි. එතකොට මේක අපි පිටුවක් පිරෙන්න මේක ලිව්වද මේ වාක්‍ය? ඔව් සර්. හරි, ඒ කියන්නේ අපි එක වාක්‍යයක් කතා කරලා තියෙනවා. අපිට අද තියෙන්නේ දෙවෙනි වාක්‍යයට යන්න. හරි, දෙවෙනි ඊට කලින් දිනේ දාගන්න ඕන. හරිද? දිනේ දාගන්න ඉක්මනට අපේ දූල පුතාලා. දිනේ දාගෙන හරි අවබෝධෙන් අද ලියාගමු දෙවෙනි වාක්‍ය. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. හරි අවබෝධෙන් ලියාගන්න දිනේ දාගෙන දෙවනි වාක්‍ය. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. හරි අවබෝධ ලියාගන්න. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. දෙවනි වාක්‍ය. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. හොඳටෝ කියවන්න. දෙවනි වාක්‍ය. පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. හොඳයි. දමිදු අදද පන්තිට සම්බන්ධුනේ? දමිදු
Ayo, sir. Apa tuh panti yang sambandu nih? Alu kende? Ya, sir. Paling ini yang sambandu nih, ada nih, saya ada mata kena ini. Ayo, hari kawan nih. Hari, hari, putih, hari. Dewani wakke, pensil edunggal, pensil ganne. Pensil edunggal, pensil ganne. Pensil ganne ini harga, pensil ganne. Pensil edunggal, pensil ganne. Pensil edunggal, pensil ganne. Pensil edunggal, pensil ganne. Hai. ඒ වාක්‍ය ලියලා ඉවර අය සර්ට පොඩ්ඩක් පොත පෙන්වන්න පුතේ මෙන්න මේ මේ වාක්‍ය ලියපු තැන මෙන්න මේ පළවෙනි වාක්‍ය පන්දු තාරුංගල් කියලා ලියපු තැන පොඩ්ඩක් පොත පෙන්වන්නකො ඔක්කොම ස්ක්‍රීන් එකට පොත අල්ලන්න ඔක්කොම ස්ක්‍රීන් එකට පොත අල්ලන්න පන්දු තාරුංගල් හොඳයි ඔය හිමාෂ වැඩ කරන්නේ හොඳයි හොඳයි පුතේ හරි Hari hari putih hari hari, hari. Itu kota Dewani wakwi dia tapi dia yang kata karena pensil edunggal pensil agan nanti ya lah. Oh ya pensil agan nanti ya wakwi putih itu amat lu ada gak tuh wakwi. Itu apa tamai dan basna akhirnya palate itu amat lu perbale pasalak tamai putih royal vidyale kila kian. Itu mau royal leke ප්‍රාථමික අංශයේ අපේ දූල පුතාලට ප්‍රශ්න පත්‍රවල ඔන්න ඔය පෙන්සිල් එඩුංගල් කියන වාක්‍ය ගොඩාක් කවුරුද අහලා තියෙනවා. ඉතින් ඕකෙන් ප්‍රශ්නයක් දානවා නම් ඒ ඉස්කෝලේ දාන්නෙම ඔන්න ඔය ප්‍රශ්නේ. ඉතින් අපි අර අපේ දරුවොත් එක වැඩ කරගෙන යද්දී මේ දෙමහපියන් පවා කියන දෙයක් තමයි පොඩුවක් උස දෙන ඒවා එහෙම් පිටිම කොහොමද අහනවා ඉස්කෝලවල පේපර්වල එන්නේ. ඉතින් පුතේ අපේ තියෙන අත්දැකීමක් එක්ක ඒ තියෙන අත්දැකීමෙන් අපි ඔයාලට ලොකු වැඩක් කරලා දෙනවා. ඉතින් ඒක නිසා තමයි මේ අවුරුදු ශිෂ්‍යත්ව විභාගයට මම උගන්වන්නේ දෙවල. නමුත් කිව්ව විදියටම පරිසරය කොටස් එහි මේ විදියටම ආවා. හේතුව තමයි අපි වැඩ කරන්නේ කොළඹ ඉතාවත්ම ප්‍රධාන පෙළේ ශිෂ්‍යත්ව දේශකවරුත් එක්ක. ඉතින් අපේ නිශාන්ත සර්ලත් එක්ක අපි වැඩ කරනවා. ඉතින් එතකොට අපි දන්නවා ගුරුවරුත් එක්ක අපි කතා කරනවා හැමදාම. එතකොට ඔයාලට හොඳ වැඩක් කරගන්න පුළුවන්. ඉතින් මේ අවුරුදු ශිෂ්‍යත්වයෙන් ඉන්න ළමයින්ට ලොකු වැඩක් මම අපේ අයිලර්නින් කොලෙජ් එකට කරලා දෙන්න අදහස් කරලා තියෙනවා. ඉතින් අපේ පසුන්ස එකට ඕන උදව්වක් අපිට කරනවා. දන්නවනේ අපි වගකීම ගත්ත වගකීම හරියට අරගෙන යනවා කියලා. ඉතින් පුතේ ඒ දෙන දේ හරියට ඔළුවට දාගන්න. මං දැන් ඔයාලට පෑයි අපි දවසට වැඩ කරන්නේ. ඉතින් ඒක නිසා මම ඔයාලට වැඩිපුර ලියවන්නේ නැහැ ගොඩක් දේවල්. අපි විෂයට අදාළ අන්තර්ගතය කතා කරමු. ඒක තමයි වැඩිපුරම වෙන්න ඕන. හොඳද? හරි. එතකොට දෙවනි වාක්‍ය විදියට අපි කතා කරේ පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න. ඔතනට අපි පිටු පිරෙන්න මුකුත් ලියන්න යන්නේ නැහැ අපිට කාලය වැදගත් නිසා අපි පොඩ්ඩක් දැන් ඉක්මන් කරමු වැඩ ටික කරවන්න ඔයාලත් එක්ක පෙන්සිල් එඩුංගල් පැන්සල ගන්න කියලා ලියලා පුතේ ඔතනට අඳින්න මේසයක් උඩ පැන්සලක් තියෙනවා ඒක කවුරු හරි ගන්න වගේ අයිඩියා එක රූපයක් අඳින්න බලන්න තේරුම යතුස්සන්න බලන්න අඳින්න ඕන රූපේ අයිඩියා එකක් ආවා යතුස්සන්න බලන්න හරි තේරුණානේ හරි නියමයි ඉක්මන් අඳින්න බලන්න රූපයක් ලස්සනට මම දෙමාපියන්ට කියන්නේ පොඩ්ඩක් දරුවන්ට දැම්ම ඉඳන් මේ ශ්‍රී ලංකාවේ පළාත් නවය සහ දිස්ත්‍රික්ක පිළිබඳ අවබෝධය පොඩ්ඩක් දෙන්න දැම්ම ඉඳන් ඔන්න ශිෂ්‍යත්ව විභාගයට යන අවුරුදු දෙකකට කලින් කියලා තියෙන්නේ දැන් තුන වසරේ හතර පහ කියලා තියෙන්නේ හේතුව තමයි දැන් අපේ ගුරුවරුත් එක්ක කතා ඊයේ පොඩි රැස්වීමක් තිබ්බ අපේ මේ කොළඹ පන්තියක ඒ කියන්නේ ප්‍රයිමරි එකේ ඒ ගුරුවරුත් එක්ක කතා කරාට පස්සේ ඒ ගුරුවරු කියන්නේ මේ දැන් හදන ශිෂ්‍යත්ව නව ප්‍රශ්න පත්‍ර රටාවත් එක්ක අපේ දරුවන්ට හිතන්න දේවල් වැඩිපුර දානවා වැඩි. ඉතින් ඒක නිසා ගොඩක් දරුවන් එක මහන්සි කරවන්න ඕන ගණිත ගැටළු වලට පොඩ්ඩක් මහන්සි කරවන්න අනිවාර්යෙන්ම හේතුව තමයි චින්තනය බලනවානේ මේ අවුරුද්දේ
ඉරි ගහන ප්‍රශ්න පත්‍රයේ 40 ඒ කියන්නේ පළවෙනි පත්‍රය දිහා බැලුවට පස්සේ දෙමාපියන් අහන් ඉන්න නිසා මම කියන්නේ මට පේනවා ඇත්තටම හොඳ උනන්දුවක් වෙනවා දෙමාපියන්ගේ පොඩිතුවක් උසගේ පන්තියට දරුවෝ යොමු කරන්න මට ඒක ආයතනයෙන් කියලා දෙනවා හරි හොබෑ හෂි නිනියමයි ලස්සනට පාඩ කරන් ඉතින් මේ ඒක නිසා පොඩ්ඩක් අර ගණිත ගැටලු පැත්තට පොඩි සම්භාවිතාවක් දෙන්න බලන්න ඉතින් මේ අවුරුදු ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රෙත් එක්ක පොඩ්ඩක් අපිට තව අපේ දරුවන්ගේ අනාගතය ගැන පොඩ්ඩක් තව හිතන්න කාලය තියෙනවා ඒක නිසා අවුරුදු දෙකක් තියෙනවා ඔය අවුරුදු දෙක තුල අපි බැලන්ස් කරගන්න ඕන දේවල් ටිකක් තියෙනවා අයියා අපි සර් අපි ගුරුවරු පස් දිනක් එක කතා කරේ දැන් මම තමා භාෂා ගුරුවරයෙක් විදිහට එතන වැඩ කරන්නේ ඉතින් ඒක නිසා මේ අපේ දරුවන්ට භාෂාව ගැන බය හින්න එපා මම ඒක කොහොමත් හදලා දෙනවා 100%ක්ම ඉතින් අර අනිත් පැත්ත හැදෙන්න ඕනනේ ඉතින් ඒක නිසා ඒක හදා ගන්න ඕන නිසා අනිවාර්යෙන්ම පොඩ්ඩක් ගණිත ගැටලු පැත්තට සහ ශ්‍රී ලංකාව පිළිබඳ අවබෝධය වැඩිපුර දැන් මිදන් ඔළුවට දාවන්න ඒක ඉතාමත්ම වැදගත් වේවි ඉරිගහන ප්‍රශ්න පත්‍රයට සහ දෙවනි ප්‍රශ්න පත්‍රයට අනිත් දේ තමයි රචනා ලිවීමේදී දැම්ම ඉඳන් ওই අඩුපාඩු හදා ගන්න ඒක ඔයාලට වැදගත් වේවි දැම්ම ඉඳන් රචනාවක් ලිවීමේදී අනිවාර්යෙන්ම කාල භේදය ගැන පොඩ්ඩක් කියලා දෙන්න දෙමාපියන්ට අත්තනම පොඩ්ඩක් ඕවා වැටහෙන්නේ නැත්නම් ඉන්නව නේද අපේ දරුවන්ගේ අයියලක් කල ඉන්නවා වර්තමානය කාලය අනාගත කාල අතීත කාල කියලා කාල භේදය තුනක් තියෙනවා ඔය කාල භේදය තුන පිළිබඳව පොඩ්ඩක් දරුවන්ට කියලා දෙන්න හේතුව තමයි දැන් රචනාවක් ආවොත් සාමාන්‍යයෙන් මුහුදු වෙරළට ගිහිල්ලා දෙයක් කරපු දෙයක් ගැන ලියන්න කරපු දෙයක් ගැන ලියන්න අපේ දරුවෝ 99.9%ක්ම ලියන්නේ වර්තමාන කාලේ. ඉතින් එහෙම වුණාට පස්සේ වැරදි. පේපර් අමාරුකම නෙවෙයි තියෙන්නේ. දරුවගේ චින්තනයේ වැරද්ද තියෙන්නේ. ඉතින් ඒක නිසා වන් හොව සම්බන්ධව අපි ඊයේ පැය 3ක් 4ක් කතා කරා ගුරුවරුත් එක්ක. ඉතින් අපේ මේ අපිත් එක්ක වැඩ කරන දරුවෝට එක ප්‍රතිඵල හදවන්න ඕන අනිවාර්යෙන්ම. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඒ පිළිබඳ අවබෝධය දෙන්න මොන මං වැඩ ටිකක් දීලා තියෙන්නේ අවුරුදු දෙකකට කලින්ම ඒ නිසා හොඳට වැඩ කරමු අපි හොඳයි දමිලු නියමයි ඔයාලා හොඳයි ඔය තියෙන්නේ වැඩ හොඳයි සෙතුම් මම පොත් බලන එක උනා ඉක්මනට පොත් ටික බලවන්නේ අපිට කාලය වැදගත් නිසා ඉක්මන් කරමු හරි අවබෝධයෙන් වැඩේ කරන්න හරි අවබෝධයෙන් හොඳයි හසිනි හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි හරි අවබෝධයෙන් දැම්ම ඉඳන් මහන්සි කරවන්න මහන්සි වෙලේ නැත්තම් නම් ඉතින් ප්‍රතිඵල නම් බලාපොරොත්තු වෙන්න එපා මේ විභාග රටාවත් එක්ක ඉතින් අපි අමාරුයි අමාරුයි කියලා අපෑරියොත් අපිට මුකුත් කරගන්න බැහැ ඒක නිසා අනිවාර්යයෙන්ම අතාරින එක නෙවෙයි මේ හරියට වැඩේ කරන එක හරි අවබෝධයෙන් වැඩේ කරමු නියමයි තරුක හොඳයි කො අපේ හිමාෂ පුතා තාම වැඩද කරන් 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 කමන්නේ කරන් 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 පුතේ කරන් අපිට හිමාෂ හදා ගන්න පුළුවන් අම්මා තමා බොරු කියන්නේ වැඩ කරන්නේ නැහැ වැඩ කරන්නේ නැහැ කියලා දරුවෝ වැඩ කරන්නේ පාට පැන්සල් ටික තියනවා ඔය තියෙන වැඩ කරන්නේ දිය අම්මා තමා බොරුවට කියන්නේ දරුවෝ වැඩ කරන්නේ නැහැ කියලා මේ හිමාෂ මාෂ වැඩ කරනවා ඒකනේ හරි 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 වැඩේ කරන්න වැඩේ කරන්න අපේ කිංසුඩ් එකේ පුතෙක් කිංසුඩ් මහනුවර කිංසුඩ් එක නියමයි හරි අවබෝධයෙන් වැඩේ කරමු හොඳයි හසිනි
හරිද? රූප ඇඳලි ඉවරයි අල්ලන්න බලන්න ස්ක්‍රීන් එකේ පොත. රූප ඇඳලි ඉවරයි ස්ක්‍රීන් එකේ පොත අල්ලන්න බලන්න. ආ නියමයි හිමා සොය තියෙන්නේ වැඩ. හොඳයි. හොඳයි දමිඩු. හරි හොඳයි. අපි වේගෙන් වැරටික් කරගෙන යන් පුතේ ඊළඟට අලුත් පිටුවකින් පටන් අරගෙන ලියාගමු තුන්වෙනි වාක්‍ය වීටුක්කු පොංගල් තුන්වෙනි වාක්‍ය ලියාගමු අපි වීටුක්කු පොංගල් ගෙදරට යන්න ලියාගන්න තුන්වෙනි වාක්‍ය වීටුක්කු පොංගල් ගෙදරට යන්න හිමාශ පුතේ දැන් පාඩ ගන්න එක නවත්තලා ලියන්න පටන් ගන්න පාඩ කරන්න ගෙදරදී පුතේ දැන් අපිට පෑයිනේ කොණිතුවක් උස එක වැඩ කරන්නේ තුන්වෙනි වාක්‍ය ලියා ගන්න වීටුක්කු පොංගල් ගෙදරට යන්න වීටුක්කු පොංගල් ගෙදරට යන්න හරි අවබෝධෙන් ලියා ගන්න වීටුක්කු පොංගල් ගෙදරට යන්න வீட்டுக்கு போங்க கெதரட்ட யன்ன හරි අවබෝධින් ලියා ගන්න තුන්වෙනි වාක්‍ය වීටුක්කු පොංගල් ගෙදරට යන්න දමිදු වැඩ කරනවා නේද දමිදු ලිව්වා නේද ඕම් සර් බයි හරි වීටුක්කු පොංගල් ගෙදරට යන්න කියලා පුතේ ලියාගෙන ඔයාලා අඳින්න ඔතන ලස්සන රූපයක් ගෙදරට ඇවිදගෙන යන එකක් තේරුණාද වැඩේ තේරුණා නේද රූපය අඳින්න ඕනේක අතුස්සන්න බලන්න තේරිච්ච අය අන්න හරි නියමයි ඔය තියෙන වැඩ ඉක්මනට වැඩ කරමු අපි පැයක් ඇතුළ ඉක්මනට වැඩ ප්‍රමාණයක් කරගන්න බලමු ඒකයි ඔයාලට නැත්තම් පිටුවක් ලියවන්න ඕන නමුත් මම ඒක කරවන්නේ නැත්නම් අපිට කාලය වැදගත් නිසා පෑයයි සතියට හම්බෙන්නේ ඉතින් ඒ සතය ඇතුළේ අපි උපරිම වැඩ ප්‍රමාණයක් කරගන්න ඕන අනිවාර්යයෙන්ම හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන් හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරන්න තුන්වෙනි වාක්‍ය වීටුක්කු පොංගල් ගෙදරට යන්න හොඳයි අමයි නිමයි හොඳයි සෙතුම් නිමයි අද ගොඩක් කට්ටිය අර මේ වහිනවා කියලා කියලා තිබ්බා අනිත් අයට මේ විදුලිය නැති ප්‍රශ්නය තියෙනවා නේද
ඔයාලගේ ජනාධිපතිතුමාගේ වැඩ තමා නේද? ආ තුන්වෙනි වාක්‍ය වීට්ටුක්කු පෝංගල් ගෙදරට යන්න කියලා ලියලා ලස්සන රූපයක් අඳින්න. ආ අනිත් දේ තමා ලබන සතිය ඔයාලට පුංචි පේපරයක් ලියන්න වෙනවා. හොඳද? ලබන සතිය ඔයාලට පොඩි පේපරයක් ලියන්න වෙනවා. ඒ පේපරේ පුතේ මෙහෙමයි එක ප්‍රශ්නයක් වගේ පුංචි ප්‍රශ්නයක් පෑයිනේ තියෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්නේ අපි ඔයාලට ලියන්න වෙලාව දෙනවා. ලියලා ඉවර වෙලා ඒ වෙලාව ඇතුලේ අපි ඔයාලගේ දෙමාපියන් මාර්ගයෙන් අපි ලකුණු ටික දාලා අපි සාකච්ඡා කරනවා කීයක් ලකුණු තියෙනවද කියලා. ඉතින් පොඩ්ඩක් ලබන සතියේ දෙමාපියන් පොඩ්ඩක් ඒකට අපිට උදව් කරන්න අන්තිම සතිය නිසා පොඩ්ඩක් අපි පේපරයක් ලියමු. මෙච්චර කතා කර මෙච්චර දවසක් කතා කරපු දේවල් වලින් අපේ දූල පුතාලට කොච්චර ලකුණු ප්‍රමාණයක් ගන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන්ම. ඉතින් ඒක පිළිබඳව අවබෝධය තියාගන්න. තුන්වෙනි වාක්‍ය වීට්ටුක්කු පොංගල්. හොඳයි හිමාෂ, නියමයි. ඔය වැඩ කරන්න. හොඳයි දමිලු. හිමාෂලා යම්ම බොරුවට හිමාෂට බනින්නේ වැඩ කරන්නේ නැහැ කියලා. ඔය වැඩ කරන්නේ දරුවා. ඔච්චර හොඳට වැඩ කරනවද බලන්න. හොඳයි දමිලු, නියමයි. හොඳයි හෂිනී, නියමයි පුතේ. ඔ අපේ තාරුක. තාරුක පෙන්නුවේ නැහැ පොත මට. ආ හොඳයි නියමයි. තාරුක වැඩන කරොත් ඉතින් මම ගෙදරට ඇවිල්ලා ඩිෂුම් ගාලා ෂොට් එකක් දීලා යන්නේ. අපේ ළඟනේ පිටපැද්දරනේ. දෙහිගස් පෙනේද? මේ තාරුක දෙහිගස් පෙනේද? ඔව් සර්. දෙහිගස් පේකනේ. හරි. නියමයි. හරි. අපි එහෙනම් හතරවෙනි වාක්‍යයටත් යමු. ඉවරයි නේද? රූපෙන්දලි විරය අල්ලන්න බලන්න ස්ක්‍රීන් එකට ඔක්කොමල බලන්න අපි ලස්සනම රූපක ටික බලමු ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්න නියමයි අන්න හරි දැයි පුතේ හරි අපි බලමු හතරවෙනි එක හතරවෙනි වාක්‍ය ලියා ගන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න හතරවෙනි වාක්‍ය ලියා ගන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න වැඩ කරන්නේ නැති ළමයි වැඩ කරන පත්තර හදන විදිය කොලිටුවක් උසර දන්නවා. ඉතින් ඒක නිසා බය වෙන්න එපා කිසි දෙයකට. ඉතින් මේ අපි හදමු ප්‍රතිඵල ඕවා මුංචි දේවල්. ලියා ගන්න හතරවෙනි වාක්‍ය. ඉංගේ වාරුංගල් මෙහෙ එන්න. ඔය වාක්‍ය ලියා ගන්නකො අපිට ලස්සන වැඩක් තියෙනවා කරන්න. ඉංගේ වාරුංගල් මෙහෙ එන්න. ඉංගේ වාරුංගල් මෙහෙ එන්න හතරවෙනි වාක්‍ය ඉංගේ වාරුංගල් මෙහෙ එන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න පුතේ ඔය හතරවෙනි වාක්‍ය ඉංගේ වාරුංගල් මෙහෙ එන්න කියන වාක්‍ය පුතේ අපිට ඉතාමත්ම වැදගත් වාක්‍යයක්. ඒකට හේතුව මොකද? ඔය වාක්‍ය පුතේ අපිට වැදගත් වෙන්න හේතුව තමයි මෙන්න මේක පුතේ ඔයාලට හතර වසරේදී සහ පහ වසරේදී හැම අවුරුද්දකම වගේම ආදර්ශ ප්‍රශ්න පත්‍ර වල අහන වාක්‍යයක් තමයි පුතේ කොඩිතුවක් උසර දැන් මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන්නේ. ඉතින් විභාග ප්‍රශ්න වලට පුතේ අපි දැම්ම ඉඳන් පුරු වෙන්න ඕන. ඉතින් අනිවාර්යෙන්ම දැන් කොඩිතුවක් කෝස එක වැඩ කරන ළමයින්ට විභාග ලේසි වෙන්නේ ඒකනේ. හේතුව විභාගෙට එන දේ සර් පන්තිය තුන නිරන්තරයෙන් කියනවා.
කියවනවා අයි ගිර වගේ තමයි කොඩි ගොඩක් සර් හරිද කිලින් පොල පේසුහින් රදු ගිරවෙක් වගේ සර් කියවනවා ඉතින් ඒක නිසා ඔයාලා හොඳට ඔළුවට තියාගන්න ඉතින් මම එක දකින්න දෙයක් දැන් කොඩි ගොඩක් සර් වචනයක් කිව්වොත් සමහර අම්මලා ලියා ගන්නවා ඒක පවා ඉතින් දැන් මට මෙතනත් පේනවා ඒක ඇත්තටම උනන්දු වෙන සතුටුයි මට ඒක තියාගන්න ඉදිරියට තාමත් වැඩගත් ඒ දරුවට ඒක පුතේ මේ හතරවෙනි වාක්‍ය ඉංගේ වාරුංගල් මෙහෙ එන්න කියන ඔය වාක්‍ය ලියලා ඉවර නම් ඔයාලගේ අයියලා අක්කලා ළඟ ඇති highlight highlight නැත්නම් පාට පෑන් ඇති පුතේ ඔන්න ඔය වාක්‍ය වටේට කොටු කරගන්න ඔය වාක්‍ය වටේට කොටු කරගන්න ඉතින් ඕවා පොඩි පන්තිවල කරන්නේ නැති දේවල් නමුත් කොඩි තුවක්කුස ඕවා කරවන දේවල් හේතුව අපේ ගමන කොඩි තුවක්කුසගේ තමිල් අකඩමිය ගමන යන්නේ වෙනත් විදියකට ඉතින් අපේ කසුන්සගේ ආරාධනාවට කොඩි තුවක්කුස ඉලර්නින් කොලෙජ් එකත් එකතුණා ඉතින් ඉලර්නින් කොලෙජ් එකක් කියලා කියන්නේ දැන් මට මගේ ගෙදර වගේ තමයි දෙමළ කියලා කියන්නේ ඇත්තටම මගේ නිවහන දෙමළ යනු මගේ නිවහන ඉතින් ඒ නිවහන තුල වැඩ කරන ඔයාලා මගේම දරුවෝ ඉතින් අනිවාර්යෙන්ම අපි ප්‍රතිඵල හදන්න ඕන ඒක තමයි මේ යුත්තේ ඒක නිසා ඔය වාක්‍ය වටේට පොතුවක් දාගන්න අනිවාර්යෙන්ම වැදගත් ඒක හොඳට මතක තියාගන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න ඔන්න දැන් ගෙදරදී දෙමාපියෝ දරුවට මෙහෙ එන්න කියලා සිංහලෙන් කියන්න බෑ හරිද සිංහල මොළයෙන් පේසද ඉල්ලේ සිංහල භාෂාවෙන් කතා කරන්න එපා තේරුණාද දෙමළෙන් කතා කරන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න පුතේ ඉංගේ වාරුංගල් එහෙම කතා කරන්න එතකොට තමයි භාෂාව හැදෙන්නේ හරිද එහෙම තමයි හැදෙන්න ඕන ඉංගේ වාරුංගල් මෙහෙ එන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න කියලා ලියල පුතේ ඔතෙන්ට අඳින්න ඕන ලස්සන රූපයක් ඔයාලා එක තැනක ඉඳන් තවත් තැනකට ඇවිදගෙන යන රූපයක් ඒ කියන්නේ අපි ඕකෙන් අදහස් කරන්නේ මෙහෙ එන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න කියන එක තමයි අපි ඔතනින් අදහස් කරන්නේ අන්න ඒක අදහස් වෙන්න ලස්සන රූපයක් අඳින්න එක තැනක ඉඳන් තවත් තැනකට ඇවිදගෙන යන රූපයක් හරිම නියමයි පට්ට නියමයි කියලා ලස්සනට වැඩේ කරමු අපි හොඳයි සතුන් නියමයි ඔතන වැඩ අනිවාර්යයෙන්ම ඔය වාක්‍ය පාඩම් කරගන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න කියන වාක්‍ය ආ නියමයි හොඳයි දමිදු ඔය තියෙන්නේ හොඳයි දමිදු යාළුවන්ට පෙන්වන්න බලන්න ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්න එක හොඳයි සතුම් මා ඔය තියෙන හයිලයිට් කරලා නියමයි හොඳයි සතුම් හයිලයිට් නැහැ කියලා අයියෝ දැන් හයිලයිට් කියන කඩේ දුවන්න ඕනේ නැහැ හොඳද වටේට කොටුවක් දාගන්න ඒ ඇති අර වැදගත් කියලා මතක තියෙනවා නම් ඒ හොඳටම ප්‍රමාණවත් ආ ශන් ආද නේද කො අපේ හෂිනි නැද්දද හෂිනි ඉන්දියා නේද හෂිනි ඉඳලා කොහෙද ගියේ කොහෙද දුවන්නේ හෂිනි අයියෝ කඩවලේ කොහෙද දුවන්නේ සර් මාව එක පාටට සට්ටුනා මම මේ දැලෝ බඩගිනි වෙලා ගේ වටේ දුවනවාද කියලා කම එකක් අරගෙන ආ වැඩේ කරන්න වැඩේ කරන්න ඉක්මනට වැඩේ කරන්න ඉක්මනට ෆෝන් එකක් අරගෙන දුවනවා ගේ වටේ මොකද දුවන්නේ අයියෝ එපා එපා මෙහෙන්න දුවන්න එපා ආ හොඳයි ආශාන් ආශාන් දැන්ද පන්තිර සම්බන්ධ උනේ ආශාන් සර් පරවෙනික ලියාගන්න බැරුණා මට ආ ඒ මොකෝ බැරි වුනේ ආ ඒ මොකෝ බැරි වුනේ දැන්ද ක්ලාස් එකට ජොයින් උනේ ආශාන් කමන්නේ කමන්නේ හරි වෙබ්සයිට් එකේ වීඩියෝ එක සෝරි YouTube එකේ වීඩියෝ එක දානවා එතකොට බලන්න හොඳද දැන් වැඩේ කරන්න යන දැන් ඉඳා දින දාගෙන වැඩේ පටන් ගන්න ඉංගේ වාරුංගල් මෙහෙ එන්න කියන වාක්‍ය ලියලා පුතේ ඔතෙන්ට ලස්සන රූපයක් අඳිලා දැන් ඔයාලට කියලා දුන්නා හරි අවබෝධයෙන් වැඩේ කරන්නකෝ හරි වෙලාව දෙනවා රූපය අඳින්න හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරන්නකෝ හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරන්න
හොඳයි තරුක නියමයි. හරි හරි කලබල නැහැ. වැඩේ කරන්න වැඩේ කරන්න. ඔව් හෂින් වැඩ ටික පටන් ගන්න පරක්කුයි. හරි අවබෝධයෙන් වැඩේ කරමු හරි අවබෝධයෙන්. හොඳයි. ලස්සනට වැඩේ කරා. හරි. වැඩේ කරමු ලස්සනට. ලස්සනට වැඩේ කරා. ඉතාමත්ම සරලයි. හොඳයි හිමාශය නියමයි. දමිදු ප්‍රශ්නයක්ද? අහන්න ඉක්මනට. හයිලයිට් කරගත්තද? හොඳයි. ගැටලුවක් තියෙනම් එහෙම අත උස්සන්න අහන්න. සර් අවස්ථාව දෙනවා අහන්න. හතරවෙනි වාක්‍ය ඉංගේ වාරුංගල් මෙහෙ එන්න. ඉවරයි නේද වැඩේ? හොඳයි. හරි. ඊළඟට අපි බලමු පස්වෙනි වාක්‍ය. පස්වෙනි වාක්‍ය ලියා ගන්න. පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. ලියා ගන්න පස්වෙනි වාක්‍ය. පාඩම් சொல்லுங்கள் பாடம කියන්න. பாடம் சொல்லுங்கள் பாடம කියන්න. පස්වෙනි වාක්‍ය பாடம் சொல்லுங்கள் பாடம කියන්න. හරි අවබෝධින් ලියාගෙන පස්වෙනි වාක්‍ය. பாடம் சொல்லுங்கள் பாடம கியன்ன. பாடம் சொல்லுங்கள் பாடம கியன்ன. பாடம் சொல்லுங்கள் பாடம කියන්න. பாடம் சொல்லுங்கள் பாடம කියන්න කියලා ලියල පුතේ ඔතනට අඳින්න ඕන පොතක් කියවන රූපයක්. රූප අඳින්දි පොඩ්ඩක් ලොකුවට අඳින්න. හේතුව තමයි අපි පිටුවක් එක වාක්‍යයක් සහ රූපයක් කියන විදිහට තමයි අපේ වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් රූපයක් අඳින්දි පොඩ්ඩක් ලොකුවට රූපේ අඳින්න හුරු වෙන්න. හේතුව තමයි නැත්තම් අර පොතේ ඉතුරු ඉඳ ටික අපරාදේ නිසා. මම ඔයාලට වාක්‍ය වැඩිපුර ලියවන්නෙත් නැත්තේ පිටු ගණන් නැත්තම් අපි අනිත් දරුවන්ට නම් පිටුවක් ඒ වාක්‍ය ලියවනවා. නමුත් ඔයාලට මම ඒක ලියවන්නෙත් නැත්තේ අපි පැයයි වැඩ කරන්න සතියට. ඉතින් ඒ පැය වැඩ කරන සතිය තුළ අපි හොඳ වැඩ ටිකක් කරන්න ඕන. ඒක ඔබටම පැහැදිලි. ඉතින් ඒක නිසා පුතේ හරි අවබෝධෙන් ලස්සන වැඩ ටික කරගමු. හරි. පස්වෙනි වාක්‍ය පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න කියලා ලියලා පුතේ එතනින් අඳින්න ඕන පොතක් කියවන රූපයක්. හරි අවබෝධ. ලස්සන වැඩේ පටන් ගන්න. හරි අවබෝධින් වැඩේ කරා.
හරි අවබෝධයෙන් වැඩේ කරමු අපි. තරුක අහන්න ප්‍රශ්නයක්ද? සර් මට විදුලි ගහනවා. විදුලි ගහනවා? ඒක නිසා ලියවෙනවා. ලියනවා කියන්නේ අකුණු ගහනවද? මේ පැත්තට අකුණු ගහනවා. එහෙම කියන්න සීයේ විදුලි ගහනවා කිව්වට පස්සේ මම බැලුවා මේ අලුතෙන් විදුලියක් ගහනවද කියලා. හරි හරි උතේ හරි එනවා. අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න හොඳද? හා හරි. විදුලි ගහන. පස්වෙනි වාක්‍ය පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න කියලා ලියලා පුතේ හරි අවබෝධෙන් ලස්සන රූපයක් අඳින්න පොතක් කියවන රූපයක් හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරා. නිමයි සිතුම් හොඳයි. ඔතින් වැඩ. හොඳයි හෂිනී. හෂිනී අපි දෙමළ අකුරක් ලිව්වද? හෂිනී අපි දෙමළ අකුරක් ලිව්වද? හොඳයි දමිදු. අපි ඔයාලත් එක දෙමළ අකුරක් ලිව්වද පොඩි තුවක් උස? මට මතක නැහැ. නේද? හරි. හොඳයි. අපි දෙමළ අකුරක් ලබන සතිය දැන් පේපරේ ලියන්න තියෙනවා. බලමු පොඩ්ඩක් අපි. වැඩ ටිකක් තියෙනවා කරන්න ඔයාලට තව. ඔය බලන්න ඉක්මනට. රූප ටික අමි. පස්වෙනි වාක්‍ය පාඩම් සොල්ලුංගල් පාඩම කියන්න. පාඩම කියවන්න කිව්වොත් වැරදි. වාසියුංගල් කියවන්න, සොල්ලුංගල් කියන්න. හොඳද? බරදා වටහ ගන්න එපා ඒක. ගොඩක් අයක වරද්දනවා ඒකයි. ඔය බලන්න රූපෙන්දලි ඉවරය. තග්ගාලි ස්ක්‍රීන් එකට අල්ලන්න බලන්න රූපෙන්දලි ඉවරය. හොඳයි දමිදු. හොඳයි හිමාෂ. නිමයි හිමාෂ. අනිත් වෙලාවට රූපය අඳින්න තා ටිකක් ලොකුවට අඳින්න පුතේ, නැත්නම් ඉඩ අපරාදේ. හරි, අපි එහෙනම් ඊළඟ වාක්‍යයක් බලමු. හයවෙනි වාක්‍ය බලන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. හයවෙනි වාක්‍ය පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න කියලා ලියලා පුතේ ඔතනට අඳින්න සින්දුවක් කියන එකක්. අර මයික් එකක් අල්ලගෙන මයික් අල්ලන් ඉන්නේ දන්නව නේද? අන්න ඒ වගේ ලස්සන සින්දුවක් අඳින්න බලන්න. සර් බලනවා කවුද බලනවා ලස්සනම සින්දුවක් කියන ගැඹුර දරුවා. අපි බලමු කවුද ලස්සනටම අඳින්නේ කියලා. හරි අවබෝධයෙන් අඳින්න බලන්න. ලේසි. පාට්ටු පාඩුංගල් හයවෙනි වාක්‍ය විදියට ලියලා ගීතය ගයන්න කියලා ලියලා පුතේ ඔතනට අඳින්න ලස්සන සින්දුවක් කියන රූපයක්. ඉතාමත්ම සරලයි.
ඔය අඩුපාඩු කිව්ව දරුවා අනිවාර්යයෙන්ම පිටුවක් පිරින රූප ටික අඳින්න හේතුව තමයි ඔයාලට වැඩක් කරවන්නේ තාමත්ම ක්‍රමවත් විදියට. ඉතින් ප්‍රයෝජනය ගන්න උපරිම ලස්සනට වැඩේ කරමු අපි. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. හයවෙනි වාක්‍ය පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න කියලා ලියලා ලස්සන රූපයක් අඳින්න සර් කිව්වා වගේ. හරි අවබෝධයෙන් ලස්සනට වැඩේ කරා. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න ඉක්මන් කරන්න කාලේ යනවා ඉක්මන් කරමු. කොකෝ හිමාස වැඩ කරන්න කම්මැලි වෙන්න බෑ. මුලින්නම් වැඩ කරා වගේම අන්තිම වෙනකන් ඉන්න. තව විනාඩි ගානේ තියෙන්නේ. ඒක පිවසන්ද නැත්නම් ශිෂ්‍යත්වයට කියලා දඟලන්න තමයි ඉන්නේ. හරිද කොකෝ වැඩ කරන්න වැඩ කරා. හයවෙනි වාක්‍ය පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. හොඳයි සෙතුම් නියමයි. හරි 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 ලස්සනට වැඩේ කරමු කලබල නෑ. හරි අවබෝධෙන් ලස්සනට වැඩේ කරන්න කලබල නෑ අපිට. හරි අවබෝධෙන් කිසි කලබලයක් නැහැ. හයවෙනි වාක්‍ය පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න. පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න.
හොඳයි දමිදු නියමයි ලස්සනයි නියමයි අශාන් ඔය තියෙන රූප නියමයි හොඳයි හසිනි හයවෙනි වාක්‍ය පාට්ටු පාඩුංගල් ගීතය ගයන්න හොඳයි හසිනි පුතේ නියමයි විමාශ රූපය ඇන්දද හොඳ ඉවර නම් පෙන්වන්නටක් ගාලා අනිත් යාළුවෝ වගේ හරි අනිත් පැය ඇඳලා ඉවරයි නේද අපි බලමු ඉක්මනට අද මේ පාඩම ඉවර කළා දාමු තව වාක්‍ය දෙකක් ඔයාලට කතා කරන්න තියෙන්නේ හරි හත්වෙනි වාක්‍ය ලියාගන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න ලියාගන්න හත්වෙනි වාක්‍ය අද මේ පාඩම ඔයාලට කතා කරලා ඉවර කළා දාමු එතකොට ලේසියිනේ හත්වෙනි වාක්‍ය ලියාගන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න හත්වෙනි වාක්‍ය ලියාගන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න හරි අවබෝධයෙන් ලියාගන්න හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න පඩම් පාරුංගල් පින්තූරය බලන්න කියලා ලියලා පුතේ ඔතනට අඳින්න ඕන දුර ඉඳන් මොකක් හරි පින්තූරයක් බලන එක. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි බලන එකක් අඳින්නකො පින්තූරයක් බලන එක. ලේසි එතකොට. ලේසි. හත්වෙනි එක පඩම් පාරුංගල් පින්තූරය බලන්න. හරි අවබෝධයෙන් වැඩේ කරා හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න නියමයි සෙතුම් නියමයි ඔය තියෙන්නේ වැඩ නියමයි පුතේ හොඳයි හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න අද අපිට ඉවර කරන්න බැරි වේ තා වාක්‍ය තුනක් තියෙනවා ලියන්න මට ඒක අමතකුණා තා වාක්‍ය දෙකක් තියෙනවා අමතර ඔයාලට උගන්වන්න මේ අවුරුද්දේ ශිෂ්‍යත්වයට ආපු වචනය වාක්‍ය සහ තව එක වාක්‍යයක් තියෙනවා ඉතින් මේක
සම්බන්ධ අපි කතා කරමු බය වෙන්න එපා. කාලය යනවා වේගින් 6:25 වෙලාව. හරි වැඩේ කරන්න කලබල නැහැ. හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න. හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න. පඩම් පාරුංගල් පින්තූරය බලන්න. පඩම් පාරුංගල් පින්තූරය බලන්න. පඩම් පාරුංගල් පින්තූරය බලන්න. උඩට කියවන්න. සර් නිරන්තරයෙන් ඔයාලට කියවන්නේම වාක්‍ය ඔයාලගේ කන් දෙකට යොමු වෙන්න. කන් දෙකට යොමු වෙන යොමු වෙන යොමු වෙන වාරයක් පාසා පුතේ ඔයාලට ඕක ඔයාලගේ මස්තිෂ්කය සහ අනුමස්තිෂ්කය වාරි හැම කිව්වට දන්නේ නැහැ. ස්ථීර බුද්ධිය තැම්පත් වෙන ස්ථානවල ඔය තැම්පත් වෙනවා. ඉතින් ඒක නිසා ඒක හදන්න ඕන නිසා තමයි සර් වචනයක් කිව්වත් ඒක පුන පුනා කියන්නේ අපේ දූල පුතාලට හොඳට ඔළුවට යන්න ඕන නිසා. අනිවාර්යයෙන්ම ඒක හොඳට මතක තියාගන්න. අනිවාර්යයෙන්ම වැදගත්. හත්වෙනි වාක්‍ය පඩම් පාරුංගල් පින්තූරය බලන්න. හරි. එතකොට අපිට තව මේකෙන් තව වාක්‍ය තියෙනවා කතා කරන්න වාක්‍ය තුනක් විතර. එතකොට ඔයාලා අනිවාර්යයෙන්ම පුතේ වැඩ ටික හොඳට කරගන්න, උගන්නපු දේවල් ටික හොඳට පාඩම් කරගන්න, නිතරුනේ වෙලාව නාස්ති කරන්න එපා. හේතුව තමයි දෙමළ වැඩ කරන්න කොටුවක් උසයි එක සතියේම පෑයි. ඉතින් ඒක නිසා ඔයාලට වැඩිපුර වැඩක් කරන්න ඕන නිසා තමයි සර් වාරතන වාක්‍ය පවා ඔයාලා ලියන එක පොඩ්ඩක් අඩු කළා. වැඩිපුර වාක්‍ය ප්‍රමාණයක් අපි කතා කරේ අලුත් දේවල්. ඉතින් ඒක නිසා හොඳට වැඩ ටික කරගමු. එහෙනම් අපි අදට පන්ති නතර කරමු. ලබන සතියේ අපි නැවතත් හමු වෙමු බලාපොරොත්තු වෙමින්. ලබන සති ඔයාලට පේපර් එකක් තියන්න මම පොඩ්ඩක් අදහස් කරා. නමුත් ඒක බලමු. නමුත් ඔයාලා පාඩම් කරන් ඉන්න. දැනට ඉගෙනගත්ත දේවල් ටික හොඳට පාඩම් කරගන්න. එහෙනම් අපි ලබන සතිය හම්බෙමු. වණක්කම් ආයුබෝවන්. මුන්මණිහල් තුනේ තෙරුවන් සරණයි.